අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න. නමෝ අභිසම්බිධානේ යුත්තේ යුත්තේ පඤ්ජලති පඤ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේශ්වා. නමෝ සම්මා සම්බුද්දේ යුත්තේ යුත්තේ පඤ්ජලති පඤ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේශ්වා. නමෝ පච්චේක සම්බුද්දු යුත්තේ යුත්තේ පඤ්ජලති පඤ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේශ්වා. නමෝ ආනන්ද තේරෝ යුත්තේ යුත්තේ පඤ්ජලති පඤ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේශ්වා. නමෝ කස්සප මහතේරෝ යුත්තේ යුත්තේ පඤ්ජලති පඤ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේශ්වා. නමෝ සීවලි මහතේරෝ යුත්තේ යුත්තේ පඤ්ජලති පඤ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේශ්වා. නමෝ සාරිපුත්ත මොග්ගල්ලානේ යුත්තේ යුත්තේ පඤ්ජලති පඤ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේශ්වා. නමෝ අංගුලිමාල මහතේරු යුත්තේ යුත්තේ පඤ්ජලති පඤ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේශ්වා. නමෝ සත්තතිංස බෝධිපක්ඛියා ධම්මා චත්තාරෝ සතිපට්ඨාන චත්තාරෝ ඉන්දිපාදා චත්තාරෝ සම්මප්පධාන චත්තාරි අරිය සච්ඡානි පංචින්ද්‍රියානි පංච බලානි සත් බුද්ධංගානි අරියෝ අට්ඨංගිකෝ මග්ග බුද්ද මන්තං ච මන්තං ධම්ම මන්තං ච මන්තං
සංග මන්තං ච මන්තං තුම්හාකං සබ්බ රෝගා සබ්බ දෝසා සම්බන්තරාය විනස්සන්තු යුත්තේ පංජලති පංජලති තීහුම් ලුහුලු පරමේෂ්වා සියලුම දෙනාටම තෙරුවන් සරණයි. මම ඇතා බැඳිවවේ මහින්දරතන හාමුදුරුව. සංඝම් සරණං.